අයිබෝවන් නීල පබළු කතාවේ ආදිත්‍ය සහ අභිමන් අතර නැවතත් කුරුළු නිසා ගැටුම් ඇති වෙලා. හැබැයි ආදිත්‍ය නම් තවමත් මේ ගැන දන්නේ නැහැ. හැමදාමත්ම පූජකගේ දුෂ්ටකම් දැකලම දැන් ප්‍රේක්ෂකයන්ට එපා වෙලා ඉන්නේ. ඉතින් මේ නිසා වෙන්නේ නැති කතා රචකයා කතාවේ දුෂ්ටෙක් විදිහට ආදිත්‍යව ඉදිරියට ගේන්න උත්සාහ කරන්නේ. අභිමන්ව කුරුළුගෙන් ඈත් කරන්න ආදිත්‍ය මැරියෝ එවල කරපු සෙල්ලම නම් හරි කියේ නැහැ. ඒත් නීල පබළු කතාවේ ඉදිරියේදී ආදිත්‍ය අභිමන්ගේ ජීවිතයට අනුතරක් කරන්න නැවතත් ප්ලෑනක් ගහයි. මැරියෝ එවලත් අභිමන් සටන් කරලා ජයගත්ත නිසා මේ වතාවේ අභිමන්ගේ වාහනේ අනුතරකට ලක් කරන්න ආදිත්‍ය උත්සාහයක් ගන්න පුළුවන්. හැබැයි කුරුළුව දාලා යන්න අභිමන්ට බැහැ. ඒ නිසා අභිමන්ගේ ජීවිතේ පෙරේ. ඉතින් ඔයාලට මේ ගැන හිතෙන්නේ මොනවද? ඔයාලට හිතෙන දේ සිතුවිලි සේයාට කමෙන්ට් එකකින් කියන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.